ඒහි පස්සිකෝ ඒහි පස්සිිකෝ එන්න එන්න දරුමය දකිින්බෑෑ. නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. ස සම්මාදිිට්ටීති, සම්මාදිිට්ටීති ආවුසෝ උච්චති කිතාාවතානුකෝ ආවුසෝ, සම්මාදිිට්ටිහෝති උජුගතාසසිති සැදැහැබර වාසනාවන්ත පින්වත්නේ. අදත් ඒහි පස්සකෝ වැඩසටහනින් අපේ පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ. යහපත් ධම් සිතුවිල්ලක් දෙකක් තමන්ගේ ජීවිතයට එකුතු කරගෙන දෛනික කටයුතු ඉතාම යහපත්ව ආරම්භ කිරීමටයි. අද මේ හිමිදිරු උදෑසනම තමන්ගේ ජීවිතයේ කටයුතු ආරම්භ කරන මේ පින්න්නොතුන් දැහැමි සිතුවිලි අනුව තමන්ගේ ජීවිතයේ ආරම්භ කලාම තමන්ට මිලෝවසයෙන් සැනසීමටත් පරලෝවසයෙන් සැනසීමටත් ලුවන්කම ැබෙන බව බුදුසමය ගැන්වෙනවා. ඉතින් එහෙමනං මෙන්න මේ සැනසීම ඇතිවෙන්න සන්තෝසය ඇතිවෙන්න තමන් යමක් හොඳවැඩක් හොඳ දෙයක් යහපත් සිතුවිල්ලක් ඇතිකර ගත්තාය කියලා සතුටු වෙන්න පුළුවන් වෙන්නේ මනවූ දෘෂ්ටියකින් නැත්තං යහපත් දැකීමක් ඇතිකර ගැනීමෙනයි. එහෙමනං අපිට තියෙන්නටඕන බෞද්ධය වශයෙන් මිනිස්සුන් වසයෙන් යහපත් ඇය වශයෙන් හොඳ දැක්මක්. සම්මාධිට්ටියක්. මේ සම්මාධට්ටියකි වුවම උගාක් දෙනාට මනා අවබෝධයක් නෑ මොකක්ද මේ සම්මාධට්ටිය කියන්න. ඒ පිළිබඳව දේශනා කරලතිෙන් අපේ සැරුත් මහරහන්තන් වහන්සේ. සැරුත්්‍යහාන්දුරු කියපු ගමන් මේ ඇත්තන්ට මතක් වෙන්නේ දක්ෂිණ ශ්‍රාවක වශයෙන් නැත්තං දකුණත් අවවසයෙන් අපි ග යගන් දැනගෙන තියෙන් සැරුත් මහරහතන් වහන්සේ ධම්ම සේනාධිපතිීන් වහන්සේ උන්වහන්සේගේ දැනුම පින්න්නොතුනි කොච්චරයිද කියලා බෙච්චරයිද කියල කාටවත් කියා දෙන්න බැරිතරම් සුවිසාල දැනුමකින් හෙවි දෙවෙනි බුදුන් වශයෙන් සඳහන් වෙන සැරුත් මහරහතන් වහන්සේ තමයි මෙන්න මේ සම්මාධිට්ටි සූත්‍රයේදී යහපත් දැකී මැත්කරගන්න හැටිය ඇබිට කියලදන්න. එහිදී පෙන්වාදීල තියෙන පින්නොතුනි භික්‍ෂූන් වහන්සේලා අහනව සම්මාදිිට්ටීති සම්මාදිිට්ටීති අවසෝ උච්චති. ඇවැත් මේ සම්මාධිට්ටිය සම්මාධිට්ටිය කියල කියනවා. කොප මොනාකාරයකින්ද මේ සම්මාධිට්ටී වෙන්නේ රජුවට පැමණි දෘෂ්ටී ඇතිවෙට. එවගේම යහපත් දැකීම මනව් අවබෝධය ඇති වෙන්න කොහොමදයි කියලා උන්වහන්සේගෙන්. ප්‍රශ්න කර සිටින අන්න ඒවිලාය දුන් වහන්සේ සම්මාධිට්ටි ඇතිවෙන ක්‍රම දාසයක් මේ සූත්‍රයේදි දේශනා කළ තියෙනවා දැන් ඒත් මුලිකව මතක් කරන්නට ඉස්සෙල්ලා දැන් මේ දිට්ටි සහ සම්මාධිට්ටි කිය එක මච්චා දිට්ටි කියනක පිළිබඳව කෙටියෙක් මේ ඇත දැනගන්න ඕන මේ දිට්ටි කියන වචනය පින් නතුනි බුදු සමේති ඉතාම කල්පනාවෙන්ම තේරුම් ගන්න ඕන වචනයක් එතකොට මේ වචනය පින් නතුනි දිට්ටිය කියනෙ එක දැකීම හොඳදේටත් නරගදයකටත් දෙකටම පොදුවේ යොදන්න පුළවා. එතකොට මේ දිට්ටිය කියන එක පින් නොතුනි බුදුසමයේ යෙදිච්ච තැන්වැලුවම දැ කරණීය සෝත්‍රයේ මේ අත්ව කවුරුද්දන්න අන්තිම ගාථාවෙන් අපිට කියල දෙනෝ දිට්ටිංච අනුපගම්ම සීලවා දෘෂ්ටීන්ට නොපැමිණ සිල්ුවත්තුූගේ. දැන් එතකොට දිට්ටිය කියනෙ හොඳේකක් ද නරගකත්. දෘෂ්ටියට පැමිණෙන දෘෂ්ටියය නොපැමින එකකු දෘෂ්ටිියහො දෙයක්ක් නෙ ඒනං මෙතැන දිට්ටිය කියලේ දිලතියෙන නරක අදහස. ඒවගේ මිච්චා දිට්ටියකවොත් කොහොමත් නරකයි. ඒවගේම පින් නොතු සම්මාදිට්ටිය කි්වම ඒ දිට්්‍යිය කියන එක න තමයි සම්මා කියෙන් විශේෂණය යොදරතියෙන් තු යම්කිසි කියෙනෙ අපෙන් හන්න පුළුවන් මේ සම්මා කියනක, මේ විශේෂණ යෙදුවත් දිට්ටියටම නේද ඒක වැරදි නේද ගේල යම්කිසිගෙනකුට හිතන පුලාාම දම් මේක පින්නොතුනි අිදම්මත්ව විභාවිනි ට්‍රිකාවිදි හාන්දුරු විස්තර කරලා තීර තියෙනවාසිින්දවමානය. සින්දව කියන්න පින්නොතුනි ලුණුවලට ඒවගේම සින්දව කියන අශ්වයාට. ඉතින් එතකොට අපිහිතමු කෑම කණවෙලාවක සිින්දෝමානයකව ලුණුගේන්න. ගමනක් යැනවෙලාක සින්දමානයක වුවොත් අශ්වයාගේන්න. මේ සිින්ද ව කියනකම ඇත්තු තේරුම් ගත්තික කොමද ෙදෙපු තැනහනුව අන් ඒවාගේ තමයි මේ දිට්ටියාත්. යොදන තැනහනුව තමයි තේරු ගාන්න ඉතින් ඒ දෘෂ්ටි නතර අපිට ඇතිවෙන්න පුළාන් ඉතාලම විශාලතම දෘෂ්ටිය තමයි ආත්ම දෘෂ්ටිය සක්කායි දිිට්ටිය දැන් ඒ සක්කා දිට්ටිය නිසාවෙන් පින්න තුනි අපේ ඇත්තුවිධ දෘෂ්ටිගත්ක වෙනවා. ඒ දෘෂ්ටිය ඇතිකරගන්න ක්‍රම විශ්සක් මං මුලින් දෙක දිනගත් මේ ඇත්තන්ට කියල දුන්න පංචුපාදානස්කන්දය ක්‍රම හතරකට බලල සක්කා දිිට්ටිය පින්නතුනි ඇති කරගන්න ක්‍රම විශ්සක් පෙන්වාදීල තියෙනවා මේ ආත්ම දෘෂ්ටිය කියන එක හරිී කල්පනාවෙන් තේරුම් අරගන්න ඕන ද මේ ඇත්ව හංෝ දෙෙනෙක් දන්නවා බුදු සමය උගන්නන්න අනිච්ච දුක්ක අනත්ත කියන සංකල්පන දැන් යමක් අනිත්‍ය නං එය දුකයි යමක් දුකනංගේ යානත්තයි දමං හුවත් මේ ඇත්තන්ගේ මොකක්ද අනත්ත කියන්නේ මෙ ඇත්ත කියෙන ආත්මයක් නැතිහින්ද අනත්තයි කියල කියන පින්න්නොතුර සම්පූර්ණ වැරදි ආත්මයක් නෑ කියන්නනම් ආත්මයක් තියෙන්න ඕන ති ඒ නිසා මේ අස්තිත්වයසා නාස්තිත්්‍යය කෙන දෙකම බදධාගගේ ප්‍රතිික්ෂේප කරනවා බලල්ල ඉතාම ලස්සන්ට කච්චායන ස ගොත සූත්‍රේදි පෙන්ාදෙන ඕන සබබං අත්තීතිකෝකච්ඡායන යකුවන්ත සබබං නත්තීතිකෝකච්ඡානයෙකුවන්තු ඒතේතේ ඔබන්තේ අනුපගම්ම මජ්ජිමා පඩිපදාතාගත නැබි සම්බුධ ල සියල්ල ඇත කියෙන එකේ කාන්තයක් සියල්ල නැත කියෙනක තවන්තයක්. ඇත් සියල්ල ඇත කියන එකත් සියල්ල නැතකෙනකත් මේ අන්ත දෙකෙන්මයින් වෙලා මධධිම ප්‍රතිපධාවෙන් බුදුහාදුුරු ධර්මේ දේශනා කළ කියෙන. නැම් බලන්න මොකක්ද මේ කිවග කියල සමහරලාට මේ හිමිදිරි උදෑසන මේ ඇත්තන්ට ගැටලුවක් ඇතිවෙන්න පුළුවන්. තිය නිසා හිමිින් තේරුම්ගන්නඕන් හොඳට හිතල තේරුම්ගන්නඕන්. දැ ආත්මයක් ඇතකිව්වත් වැරදි ආත්මයක් නැතකිව්වත් වැරදි කියරන්නේේ දැම්මම් මේ අත් ඩ කිව්ේ දැන් දැම් බලන්න. ආත්මයක් ඇතකිව්වම එතකොට ආත්මය අස්තිත්වයෙන් ගත්ත ඒ එක වැරදි කහොමත්. ආත්මයක් නැත කියන්න පින්වතු ආත්මයක් තියෙන් නෙබයි. ආත්මයක් නැත්තං ආත්මයක් මේ ආත්මයක් තියනෝනං විතරයි නෑ කියන්න පුලා. දැන් අපි හිතමු අපි ඇත්තු ගෙදර. න්නකොට කවරවරි කියන කෙනෙක් ඇවිල ඇත්තන්ගේ තාත් ඉන්නවද කියලා හන. මැත්ත කියනවා තාත්ත නෑ කියන. එමනදන් තාත් ඉන්නවා කියන තාත්ත වින්නව කියනවන තාත ගෙදර න්නවන තාත්ත නෑ කියන්න ඒ තාත ගෙදරින් ඔන්න තාත්ත ගෙදරින් යාට් වස්සන ේ තාර්ත ගෙදර ඉන්න නැති කෙනෙක්නම් තාත්ත නෑ කියල කියන්න හැනි අ අස්තිිත්්‍යය සහ නාස්ති්‍යය දෙක වැරදි. ඒනි සාතම බුද්ධහගම පිච්ච සම්පාද ක්‍රමවේදය උගන්නන්නේ. ඒ පින්වති තාම ගැබුරු තැන තතතා අවිතත්තා අනා්‍යත්තා ඉද පච්චේතා කියන ක්‍රමෝලින් බුදුහාදුරුව මේ පඩික්ෂ ඔපාදේ ශුවිශේෂ පෙන් නල පින්නතුී ඉදප පච්චේතාවින් කහොමද ලෝකේ මේ අස්තිිත්වය නාස්තිිත්වය තියන සාාවත්්‍යකම මොකද කියන එක පෙන්නා දෙනවර නලකලාප සූත්‍රයෙන්. ඔබෝ නල කලාපයෝ අමංඥා උපනි සායිතිට්ටේ යුම් එක කියනෙ බටමිටි එකක් එකට තිව්වොත් පන්නතුනනි කේතුවක හැඩේට ත්‍රිකෝණයක හැඩේට. මේ එක බටමිටියක් පවතින්නේ අනික් බටමිටිය තියෙනවනම් විතන එකක් ගත්තු තනික වැටනවා. ඒ වගේ අස්තිිත්්‍යයක් තියෙන්වන නාස්තිති්‍යය තියනවා නාස්තිත්‍යය තියෙනවන අස්තිත්්‍යය තියනවා. ඒ නිසාවවෙෙන් ඔයකති සාතමයි මූලමද්ධම කාරිකාවේදී. නාගරජුන හාන්දුර පෙන්වා දෙන්න මේ ශූ්‍යය කියලා. ඇත්ත සහ නැත කියන දෙකව නැතුනාවම ශූන්‍යයයිනි. උන් වහන්ස එක එකේ යක් ප්‍රතිීත්්‍ය සමමුපාදං ශූන්‍යතාංතාං ප්‍රචක්ෂ මෙහි. සාප්ඥති රුපාදාය ප්‍රතිපත් සයිව මාධ්‍යමාක් කියල මාධ්‍යමක්‍යන්ගේ දර්ශනය ශූනිතාවය වගේ පෙන්ාදීල තියෙනවා. තිම් කිසේවත් පන්නදන දැගේ ඔක්කෝ විස්ත්‍රකරන්න වෙලාවක්නේ මේ හිමිදිරි උදෑසන මේ ගැබුරු දහම් කරුණු මේ ඇත්තන්ට මං කෙටියෙන් ඉතාම සරලව කියල දෙන්නේ. තවදරටත් මේ ගැන් හොයලා ඉගෙනගෙන තමන්ගේ දරමය පිළිබඳ දැනීම වැඩිකරගන්න වශ්‍යයි. එතකොට ද මේ සම්මාධට්ටිය පිළිබඳව ඇතිකර ගැනීමද ඔයයි පටිසවපාදය පදනං කරගෙන දෘෂ්ටිය පිළිබඳව ඇතිස් එහි තියෙන සාවත් දෙකම තේරුන්ගන්න හැටි කෙටියේමක්ම සඳහන් කළේ. එතකොට පිනදුර මෙහිදී සැරුත් හාන්දුර පෙන්ා දෙන්නව කුණ දාසයක් දැම් මුලින් න්හස පෙන්න්නා දෙනවා කුසලංචි පජාති කුසල මූලංචි පජාාව කසලංචපජානති අකුස මූලංචිපජානත දැ කුසල දන ගැනීම කුසල මුූලේ දැන ගැනීම අකුසලේ දැන ගැනීම අකුසල මූල දන ගැීම ද කුසලේ ගැනීම ගත්ද එ කුච්චිතයේ පාපක අකුසලයේදම් මේ සලියති චලේති කම්පෙන්තීති කුසලක් පිළිකුල්කටයුතු පාපක අකුසල ධර්මයන් කම්පා කරහන්න ස්වභාවය පිභහරණ ස්වභාවය පැත්තකරදාන ස්භාවය කුසලයා. ඒ කුසල පින් නතුනි දහයක් වශයෙන් ප්‍රාණ ඝාතයෙන් අයවීම අදත්තා ධානෙන් අයන්වීම කාමය චාචාරයෙන් අයන්වීම මේ විදියට පෙන්වා දීල තිීන ඒවගේ පිනොතුර කුසල මූලය කියන එක කුසල මූලයත් අරවගේ පෙන්වා දීල තියෙනවා කුසල මූලය අලෝබ අදෝස අමෝහ කියලා ඇති මේවා පිළිබඳ මනා දැනීම මොකක්ද මේ කුසලයක් කියන්න මොකක්ද ප්‍රාණගාතයක් කියන්න ප්‍රාණගාතය වෙන්න පුළුවන් ක්‍රමය මෙදන්න උපානෝ භව පානසඥී වදක චිත්තං උපක්කමන් තයෙන මරනං. පණ ඇති සතෙක්කීම සතෙක් බව දැන ගැනීම නර්ග සිතක් ගෙදීම එයින් මැරීම. එතකොට එක කරන්න පුළන් ක්‍රම හයක්ති නො සාහත්තිික ආනත්තිික නිසක්ගිය තාවර ඉදදිමය වි්‍යාමය. නද සාහත්‍යක කියයන අතින් ගහල සතේක්ග ජීවිතොරරන්න පුළුවන්, ආනත්තිික අන දීලත් කෙනෙ ෝතර කරන්න පුළුවන්, නිසක්ගේ විසි කරල ගහලත් කෙනෙක් ගිජීවිතය තොර කරන්න පුළුවන්. වගේ පිින්නොතනනි තාබරොයි වලවල් හරල දැ සහරත්තු ස්තර සතුමාරකොට මොත කරන්න බුරු වලක්කාරල ඒක ඩුඩිින්ක් කොටික්දල් මේ සතා දූගෙනයනකොට මේක වැටල ඔන්න මැරෙනවාඒවගේමම ඉන්දිම ඉන්දම ගැන් හිත දියුණු කරගත්ත ඇත්තු සහප කරලා දනර උප උපාලි සූත්‍රයා අපිටහම්මින් බදහන්දුරදේ පෙන්න්නාදීල තියනවා බදහරහන්නේ උපාලිගෙන් උපාලි ඔයා හිතන්නේ හිත දියුණු කරගත්ත යම්කිසි රිෂිවරයෙක් මේ මුළු සැවැත් නුවරම අලු ඒවා කියෙල සාපකලොත් මොකදුවෙන්. අන්න එතන පේනෝ ඒවදාහරණය පේනෝ පින්නතුන යම් කිසිගෙනකුට හිත දියුණු කරගත්තු තිසාාල පිරිසගේ ජීවිත විනාශ කරගන්න මට පුළුවන් ප්‍රමවේදයක් මො හරි තිබිල තියනවාඒ කාලේ. ති ඒ වගේ සූත්‍රය පාල සූත්‍රය හොම විස්තරයක් දකින්න තිලනෙ දේනවා. ඒවගේ පින්නතුන. ද්්‍යාමය කියයන යන්ත්‍රමන්ත්‍ර ගුරුකංවලින් සමහරය ජීවිතය තොර කරනවා. යි වගේ පන්නතුනි ම එකකොට සක්කයි පෙන්නු. ඉතිං මේ වගේ මේවයි එකේක දැ සාහතතික් වන අපි කෝො දත්තින් ගල්ල මරන්නන්නේ තින් ඔයි විස්තරන්ගක්තියවා වගේමද කුසල මූලේ වශයෙන්ලු අලෝබය අදසය අමෝහොයි කියෙලා ඔවා පෙන්න්නාදීල තියනවා. මේවා පිළිබඳ හොඳ අවෝධයක් තියෙන්නවා දැ උදාහරයක් ගත්තවත් පින්නතු. අලෝබය කියන්නේ මොකක්ද කියලා අපි හොඳට අවබෝධ කරගන්නවා නැත්තන් ඒම දැන් අපි මේ ඇත්තු නිතර කරන පින්කමන දානය දැ දානය කියන එක අලෝබයෙන් කරන්නේ කොහොමොද. දැන් සමහර ඇත්තු දන් දෙන්නේ වංචක ධර්මයක් වශි. ඒකයන්නේ දැන් සමහර කෙනෙක් දානයක් දෙනෝ ලෙඩ හොඳ වෙන්න. දැන් ලෙඩ හොඳ වෙන්න දන් දෙන්න බෑණිපිනතන. නද යම්කිසි කෙනකුට නිරෝගිසුවේ පතලා අපි දානය අ දෙනෝ නං එතන දානය. අදහස නිරෝගි සය දීම කියන එක නෙමේ. නේද විරෝගවෙන්නයි පිරිදේශනා කරන බෝධි පූජාතිය නෝ ඒවගේ විධ වැඩ කරනවා. දන්දීමේ බෞද්ධයාගේ මූලික මුක්්‍යය අදහස තමයි පිනොතුනි අත්තරීම. නේද යම්කිසි කියනෙක් හිතනවන අපිට යංකිසි දෙයක් පිළිබඳව මානසිකස නීපයක් ඇදිල තිරනවා අන්‍ය අත්තරන කොට පින්නතුන. ඇතිවෙච්ච දේපිළිුවන් තියන හැඟීීම ආසා ආදරය කැමැත්ත ඕ අයින් කරනකොටත් ඒ අසනී පොහොඳ වෙනවා. නමුත් දැන් අපි හිතව ඔන්න යම් කිසි කෙනෙකුට උන රෝගය වැලදිලා එම නැත්තං පින්නතුි නරකල ඩක් ඩෙංගු රෝගය උුණනරෝගයේ වගේ ට එකක් දරුණුලි ඩක් හැදිලා එම නැත්තං වෙනත් පින්නතනි බෝනර් ලක් හැදිලා හොම ඉන්නකොට අපි අපේ ඇත්තෝ හිතනවා මං මේ අසනීපය සුවනොත් මම දාානයක් දෙනවා. එතකොට අධිෂ්ඨානයක් වශයෙන් හිතල හෙම දෙනකේ වැරද්දක් වශයෙන් පෙන්නන්න. යමකිසි කෙනෙක් හිතනවා නේද මං මේ ධනෙ දුන්නම් මගේ ලෙඩේ හොඳවේ කියලා එතකොට තියන්නේ වැරදි දුෘෂ්ටිය ඒයි තැන් සමහර කෙනෙකුට පින්නතුනි තමන් තරං විභාගයක් පාශසෙන්න්න නැත්තම් වෙනත් අරමුණක් සාධනය කරගන්න වැරදි අදහසක් සාධනය කරගන්න යම කිසි කෙන ද න ඕන අන්‍ය එතන ගැටලුවත්තිය. ඒ නිස්සාා අලෝභය කියන කුසල මූලය හොඳට දැනගන්න ඇත්තු අරවගේ වැරදි අදහස් වලට එනෑ. අදේශය දන් දෙෙන් ඕන පින්නතුනි කිසිීම කේන්තියක් නැතුව. හාමුදුරුව කෙරෙ හරි සමරලාට දන් දෙන පුද්ගලයාරි මිය ගයන එක්කෙනට පින්දීමවනං යා ගැනහරි. යම් කිසි කෙනෙක් වැරදි අදහස්ෙන් ධාර දෙනව නං අන්න ඒතනත්තාට පින්නතුනි හොඳ කුසල මූලයක් නෙමේ එතකොට ඔය විදියට මේ හම එකක්ම පින්නතුනි කුසලේ දැන ැනීම, කුසලමූලේ දැන ගනීම අකුසලේ දැන ගනීම කුසලමූලේ දැනගැනීම. ඒ වගේ ආහාරය පිළිබඳු දැනගැනීම. දැන් ආරය කියනක පින්නතුනි බුද්ධාග මේ උගන්නනු ප්‍රධානහාර වර්ග හතරක්. කබලින්ංක ආහාර පස්සාහාර මනෝ සංචයතිනිෙක ආහාර විඤ්ඥාන ආහාර කියලා. මේ ආහාර පින්නතුනි අපි ඒවයි ස්වරූපය දැන් කබලින්ක ආහාරය එක කියනෙ අප දන්න කජ් බොද්ජ ලිය පේය කියල ප්‍රධනකොට සතරයකින් ගන්න ඒයන්න සමහරු කඩාගෙන් දැන් කර්ජ කියන්නේෙ කඩාගෙන කරන ජති බොජ්ජ කියයන උරණ ජාති ේිය කියන්නේ ලෙව කන ජාති පේය කියන්නේ බොන ජාති දම්දන්න කඩාගෙන ජාති කනක් ජාතිකවා පිදන්න කැවලි ජාති ඔය එක සෙල්ගේදී ඒවාගේම කැවංකෝකිස් ආදී දේව ලොක්කොව කඩාගෙන කන්නේ ොද්ජ කියන පිනවතුන උරණ ජාති තම්ම ඇත්තන්ගේ මංයවුවත් මොකක්ද මොනොද බොජ්ජ කියලා ග දෙනාට නිවර දුත්ර දීගන බැරවේ නමුත් බොද්ජ කියනෙකු ගන්ල යන පිනතු බත් බත් කියනෙක උරන්න ඕනන වත් උරන්න ඇත්තම් පින්නතුනි කවදාවත් අපිට මේ ආහාරයට ගන්න බෑ ො මේ බොජ්ජ ලේයගැන් ලවකන ජාති දන් අපි කිරී අයිස්කම් යෝගට් වගේ ජාති ලෙවකන්න වගේ පේය කියන බොන ජාති දීරජා වර්ග හද අපි ය බොුණ මෙන්න මේ කියන දේවල් පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිකරගෙන න්න දම් මේ ආහාරය ස්වභාවය ස්වරූපය ඒවයි ගන්නේ අයකි ස්ුරූපය දැන් අපි හිතම එකක්නනා දැන් අපි තම අලිය අ හාරයට වැඩිය මවාගේ ආහාරය එහමනත්තං සිංහග හාරයට වැඩිය අලිය ආහාරි සෙම් අලිය අයාට වැඩිය බල්ලගේ හාරි සම් බල්ලග හාරයට වැඩිය ව සත එක්්‍ය හාර එහම මනිහගේ ආරය ගම් ගැමින් වනුස්සගේ ආරය එහෙම එක එක් කෙනගේ ආහාරය සියුම් වෙන එහ එක විස්තර කරංගෙන චාතර්මහාරාජික දෙවෝ තාවත්වස දෙවියෝ යාම එක එක්කෙනගේ ආහාරය ක්‍රම ක්‍රමින් සියුම්ගෙන ආකාරය පෙන්වා දීල තියෙන එතකොට මෙන්න මේ ආහාරය පිළිබඳු පින්න තුනි අපිට හොඳේ අවබෝධයක් තියෙන ඒ වගේ මේ පෙන්වා දදිරදින ඊල්ළඟට ඉතින් මනෝ සංචයතන කාහාර විංජානාාර මේවතින් විස්තර ගොඩාක් කියන. ඒ ආහාර ගන්නකොඩත් පින්නතුනි අපි අර අපිට ප්‍රතිවේක්ෂායදුගන්නන ක්‍රමේට මම මේ හාර ගන්නේ ලස්සන වෙන්නේ ඇඩ වෙන්නනවේ උවිදියට අවබෝධයෙන්තව කරනවායකෙන් හැකිී ඇතිකර ගැනීමත් ආහාරය පිළිබඳ සම්මාධිට්්‍යය වෙන්න ඒතුවෙනවා ඒ වගේ පින්නතුනිජර ජාතිය දැන ගැනීමත් නද ජාතිය කැනමක්ද දැන්වයදනෝ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කන්දාානම් පාජුවාවෝ ආයතනානම් පට ලාබෝ යං උච්චිරවික්කවේ ජාති. එද ඉපදීම ඇතිවීම පැවතීම මේවි දියට පෙන්ාආ දෙන පින්නතුනිි. පෙන්වාදන අපේ උපත්තිය කියන පිළිබඳ මන අවෝධයක් තියෙන්නවනු කොහොමද අපේ මනුෂ්‍යයෙක් පිළිොට ජනිතවන්න මාතාචුඋත්ති නියෝතති මතා පිතරෝච සන්නිපත් ගන් දබෝච පච්චු පට්ටිතාාවහොන්ති මේම පිළිබඳව අවබෝධය ඇතිකර ගැනීම. ඒ සම්මාධිට්්‍යයක්. ඒවගේම ජරාව පිළිබඳ දැන ගැනීම දැ කණ්ඩිච්චං පාලිච්චං වලිච්ච චතායුනෝ සංගහන් ඉන්ද්‍රයාානම් පරිපාකෝ දැන් අපි දන්න කැඩෙ නෝ බිඳ නොහම රැලි වැට නෝ දත්පවැට නෝ ඉටවස්සේ. අත පයවාරු නැතුව යනු මේ ඔක්කෝම ජරාාව ලක්ෂණ ජරාව කියන එක පින්නතුනිි ස්වරූපය මොක්ද කියල හොඳ වට දැනගන්නු ඒගේ මරණය නේද අපි දන්න අපි යම්කිසි දවසග මේ කලේබරස් නික්කේපෝ මේ සරීරය බිබා තබනු ඒවගේම අපේ විංජානය පැත්තකට යනු පහවෙල යනු තොට මේ මරණය වේදනා අපි දන්න මරණය කියනෙ කොච්චර භානක එකක්ද ති ඒ නිසා මරණය අපිට කාටවත් පෙන්වෙෙන්න්න බෑ මාරයා ඇවිල්ල කතා කරාම යන්න ඕන අමච්චුනා සංගරෝඥත්ති ලංචගාහෝන විද්ජති යුද්ධං නැත්ති ජයෝනැති මච්චුනා මච්චනා මාරයා ගිපිය සමඟ පින්නතුනි අල්ලස්දීමක් නෑ එවගේම සංග්‍රහමයක් නෑ මාරයා සමග ජයපරාජයක් නෑ මාරයා පැමිණින් නැති කෙනෙක් නෑ කියල පන්න දී සෑම දෙනාවත මාරයන ති ඒ නිසා අපි කැමකෙනෙක්ම මාරයාගේ වසගේට යන්න සූධානමින් ඉන්න ඕන කවද ඒද කොයි මොහොතේ ඉද කාටවත් කියන්න බෑ. තිය නිසා බුදුහාන්දරෝ උගන් උගන්නන්නන්නේ හැමදාම ස්ත්‍රියයක්ක් වුණත් පුරුෂය වුණත් පැවිද් දෙක් වුණත් වෙනයම් කිසි කෙනෙක් වුණනත් දෙවිය වුණනත් බ්‍රක්්මයුණත් හැදා මරණ සතිය සේ කරන්න ඕොන ඒ වගේ මරණය නොයික්ම වූක් වෙනවා කියෙනෙ එක සී කරන්න ඕව. එහෙම සිහිකරණ එක තමයි පින්න්නවතුනි මේ සම්මාදිිට්ටි ඇතිකර ගන්න වාය කෙල පෙන්ා දීල තියන. එතොට ඒ සම්මාජිත්්‍යය ඇතිවෙන තැනත්තාට පුළුවන්කම තියෙනව පින්නතුනි යතාාර්තා බොහෝදය නිසාවෙෙන් යහපත් නිවරෙද්දයක් කරන්න. ඒවගේම උපාදානේ දැඩිවල්ලා ගන්න. කාම පාදාන බහ උපාදාන දිිට්ටි උපාදාන අවිච්්‍යා උපාදාන කෙල දැඩිවල්ලා ගන්න. සමාහරු කාමය කාම් වස්තුූන් දැඩිවල්ලා ගන්නවා. රූපය වෙන්න පුළුවන් වේද ශබ්දය වන්න පුළන් ගන්ධී වන්න පුළන් රසේ වෙන්න පුුවන් මෙ ෝ පිළිබඳ පින්නතුනි දැඩි ආසාවෙන් අල්ලගන්න උපාදානෙ. ඒවගේම පින්නතුනි බවය භව ඇත්තිවෙන ඕනේ කාම බව රූප බව අරෝප බව ඔහොම පෙන්න්නා අදීල්තියෙන මේ එකක භවයන්හි උපදීමට අපි සිද්ධ වෙන. ඒ භවයන් ඇතිවෙන හැටිත් විස්තරලා තියෙන, කොහොම කාම් භවයක උපදදින්නේ. කොමද රූපපු භවයක උපදදින්න. කෝොම රූපපු භවයක උපදන්න. මේය බුදු සමය විස්තර කරලා තියෙන. ඉතින් ඒ නිසා භවය බුදහාන්දුරුගන්නන්නේ අච්චරා මත්තම්පිච්ේ බික්කවයි. බවන් නවන්නේ. භවය උන්වහන්සේ අසුරුසනක් ගහන මෝතක්කත් වරනා කරන්න. භවය කියන එක නිතරම් පින්න්නතුනි පිළිකුල් කරන එකක්. ඒක ආසාවෙන එකක් නෙවේ ඇල්ම ඇති කරගන්න එකක් නෙවේ. ඒවගේම තන්හාව. ෘෂ්ාව කියනමකදද කාමතන්නහා, බවතන්නා විබෝතන්නා. මේකේ තෘෂ්ණාවේ ස්වරූපය, නේද අතිත්වූ තන්නහා දාසෝකෙන ස්වරූපය නේ දේක පින්නතුනි කොයම කොච්චර ලැබුණත් මදී කියෙන ස්වරූපය න කහපන වස්සේන තිත්ති කාමේ සු විද්ජති. ඔයදියට පෙන්න්නා දීපු හැම තැනකම පින්නතුනි තෘෂ්ණාවේ ස්වරූපය, පබ්බතස්ස සුවන්නා සජාත රූපස්ස කේවලා. හමෙරු පරුවතය රං කණදක් වනත් අ අපිට මදි නේද ඉතින් ඔයි වගේ පින්නතුන වේදක්්බ ජාතකය මේ වගේ තැන්වල පෙන්වා දෙන්න මේ ආසාවි ස්රූපයයි නේද. තේනිසා තෘෂ්නාව කියනෙක තහම් බහැන එකක් ඒ නිසා තෘෂ්නාවෙන් අපි අයිං වන්නවන. ඒවගේම වේදනා වේදනා පින්නතුනි සුකවේදනා දුක්කවේදනා අදුක්ක මසක වේදනා කිරු ගන්නවා. ක සුකවේදනා සුක දුක්කවේදනා සුක දදුක්ක මසකවේදෙන දුක සුකවේදනා දුක්ක දුක්කවේදනා දුක්ක අදුක්ක මසකවේදෙන උමු කියල විස්තර කලපෙන ඒවාගේ පින්නතු දහා උපාධාන භව ඒ වගේ පස්ස පන්නතු පස්සකයන මා පාණ පයන්න පස්ස ක ෂ්පර්ෂය ජං චක්කුම් පච රූපේච උපාජ චක්කු විජාන තින්නං සංගති පස්සෝ අන්න බල ඇැ රූපය සම ගැතිීමෙන් චක්කු විානය ඇති වී ඒ දෙක එකතුවීම පින්නති ් පර්ශවීමෙන් තමයි ඉතිරි ඊට පස්සේ පස්සෝ පස්ස පච්චා වේදනා වේදනා ඇතිවයන්නේ ඒවගේ පින්නතුන මේබවගේ දැ පස්සේ වගේම සලායතන ආයතන හය ඇති වෙනවා අපිට චක්කා යතන සෝත හායතන ගහනායතන ජව්හායතන කායතන මනායතන මේ කියපු ආයතන පින්නතින ඇතිවෙනවා ඒවගේම නාමරූප නාම රූප ගැන්නේ ඇතු හරතියනොනේ රූපවේදනා සඥා සංකාර විඤ්ඥාන කියන පහෙන් රූපය රූපස්කන්දේඩාත් වේදනා සංඥා සංකාර විඤඥාන කියනෙ ඔ පින්න්නවතුති නාමස්කන්දලල්ටත් පැටෙනවා. නාම් රූප ඒවගේ පින්නොතන විඤ්ඥාන විඤ්ඥාන කියැනමගක්ද. විඤ්ඥානය කියයන මෙ ඇත දන්න සිත මනස විඤඥාන කියෙන ප්‍රධාන පද තුනක් තියෙන. තොට සමහරයි කියන්නේ සිතයි මනසෑ වි්ඥානය ඔක්කො එකයි කියලා නෙද අස්සතුතවන්තු සූත්‍රයේ තියනෙන ඉතිප චිත්තන් ඉතිම මනෝ ඉතිපි විඤඥානන් කියල මේ සිත මේ වනස මේ විඤ්ඥානය කියල පෙන්වාදීලා තියෙන ඒවයි වෙනස්කම්පිනතිරි හරි විස්තර තියන ඉතින් ඒ ක්‍රම ක්‍රමයෙන් එකින්කින්කා අපි තේරුම් අරගන්නව ැවිශුද්ධිමක්ගේ තිගන්නේ චිත්තමනෝ විඤ්ඥානන්ති අත්තතෝ ඒකං සිත්ත මනස වි්ඥානය යනු වර්තයෙන් එකයි මේ වගේ තැන්වලින් අපිට පෙන්වා දෙන්න පින්නතිර මේ විඤ්ඥානය තියෙන ස්වරූපය විජානාාර්තයෙන් විඤ්ඥානය කියන ඒගේ ඒවාගේ පි නොදර අවි්්‍යා අවිද්‍යා කයන්නේ අර දුක්කේ අඥානං දුක්ක සමුදේ අඥ්‍යානන්, දුක්ක නිරෝධය අඥානං දුක්ක නිරෝධ ගමනිියා පටිපදාය අඥඥාන. දුක නොදනීම දුක හටගැනීම නොදනීම දුක නැතිකිරීම නොදනීම දුක නැතිකිරීමේ මාර්ගය නොදනීම. මොකදද මේ දුක නොදර ගන්න ඇක කියන්න දුකම ඇත් වහදන පරි්චයි අන්ද මේ භික්කවේ පුබ්බේ අන්නු සුතය සුදම්මේ. දුක කියන එක හැම පැත්තෙන්ම දැනගන්න ඕන එකක් සං මේ සමුදය කියන එක සම්පූර් නැති කරන්න ඕන එක. න නිරෝධය කියන එක සාක්ෂාත් කරගන්න ඕන එකක් ඒවගේම පින්නතුන මාර්ගය කියන එක භාවය තබබ වර්ධනය කරන්න ඕන එක ඉතින් ඒ නිසා මේ හම එකක්ම පින්නතුන මේ චතුවාර් සතති ධර්මය හොඳ ටි තේරුන් අරගන්ට වච්චයි. ඒවගේම ආසව තව එකක් තව පි ආසව ආසව කියන මොනොද කෙලෙස් ආසවන්තීති ආසවා ේ වැගිරෙන් නිසා කෙලෙස්ත කියල කියනවා. ෙ ප්‍රධාන වග ්‍යවශයෙන් පින්නවතින අපේ හිතපුරාම් වැැගිරෙනෝ. තින් මහද රාගේ වශයෙන් දේශය වයෙන් මෝහේ වසයෙන් විද කෙ වර්ග පිනවතුන අපේ හිතේ වැගිරෙනවා. වැගිරෙන්න්න ගත්තම ඒඇතුවර් කෙස් සල්ඩ වසඟ වෙලා ඒ අනුවෝතමයි කටයුතු කරන්න. ති ඒ නිසා අපි හමවිටම මේ කෙලෙස් අඳුරගන්නව. ඒ කෙලෙස් අඳුරගන්න කන්නක ගැනීමේද විශේෂය පිනතුනි දස්සන සංහරා පටිසේ වන පරිවජජනා අධවාසනා, විනෝධනා, භාවනා කියෙන ක්‍රම හත අනුගමනය කරන්න පුළුව අම්බව ගුදුපියාණන් වහන්සේ පින්නතුනි සබාසව සූත්‍රේදි පෙන්න්නාදීල තියෙනවා. තින් ඒ නිසා මෙන්න මේ කෙලෙස්වල සො ස්වරූපය දැඟ අප පීතම රාගයේ කියලා කෙනෙක් විහිතේ රාගය ඇතිවුණු ගමන් යාගේ සම්පූර්මමුළු ජවිතය බියවරෙන්න්න පුළුව. යව දාධහරණයක් කියනවන සිතුල්පවව විහාරයේ පින්නතුනි විනේ කර්මයට පැමිණි භික්ෂණයක් එහි සිතුල් පව් විහාරේ. ඒ පිලතනිය උපෝසතාාරි ඉස්තරාති විච දුොටු පාල් රූපය දැකලා මේක ගැන බලාගෙන ීටිය එඉඳර ටික වෙලාවක් යනකෝ රා ග්නයෙන් දැවිල්ලා එතුවී එතනම අපුවත් වනා ඒ තහම් භානක පින්නත ති නිසා මේ ආසව කිය නයෝ හොඳට තේරුම් ගන්න ඕන තොට මෙන්න මේ රා මේ පිළිබාඳ මන අවබෝධයක් ඇතිකර ගැනීම තමයි සම්මාධිට්ියයකල්ග ෝවිදිර කරුණු දාසයක් මේ සැරුත් මහරහතන් වහන්සේ මේ සූත්‍රේද කියල දෙනවා. ති මේ කරුණු දාසේ එකින එක අරගෙන බල්න්නකොඩ පින්නතු නි තාම පැහැදිලිුව පේනවා මේවායින් පෙන්න්නාදීර. තියෙන්න්නේ අපේ ඇත්තුෝ ඇතිකරගන්න විපරීත විපල්ලාස. වලෙින්ක් තියන භානකම් පෙන්න්නා දීම. ඒ විපල්ලා සෞල්ට පත්තුනාවේ ඒතැනත්තා මකදවෙන්නේ ඒවාහි නිමක්න වෙලා කටයුතු කිීම නිසා දැන්නම ැතුව නරග තැනකට පත්වෙන. ඒ නිසා අදත් මේ පින්නතුන් ඒහි පශ්චිකෝ වැඩසටහනින් මේ ඉතා වටින සූත්‍රයක්. සම්මාධිච්්‍යි සූත්‍රය සැරුත් මහරතන්වහන්සේ දේශනා කරපු මේ කරුණෝටිකතු කරගත්තේ ගෙන ගත්ත දැනගත්. මේ සර්වා ප්‍රකායෙන් ජනයෝ නිකසල වාසනාවන්ත පිවිතුරපපුනි ශක්තිය නමින් මේ ඇත්තු නමින් මේ ගිය ඥාතින්ටත් තාරක්ෂක දෙවියන්. අපිටත් සසරින් එතරවීමෙන් ලබ අමා මහන් නිවන් පිනිස්සම, පින්ගමහේතුවේවා වාසනාාවීවා කියල නිවන් පාර්තනා කර. සිරුදනාටම තුනුරුවන් සරණයි. මීත තෙවසරකට පෙර පරලෝ සැපත් දකුණු කළුතර ගඟපට පාරයේ අංක එකසිීතිස් අට නිවසේ පදිංචිව සිටි විශ්වාමලත් අතේක දිස්ට්‍රික් ජිස්ටාල් යත්වෝවිටට විතානගේ හෙම පාල මහතාට නිර්වාණ සුය පතමින් තායාපර පිරිඳ සුමනාපොන්නම්පිරුම දිල්රුක්ෂී, ශිරෝමණී අචලාදිය නිවරුන් උපාලි මහානාම ප්‍රභාත් බෑනවරුන් හා මනුපුරු මිනිපිරියන්වන භාතිය ලීමත් දිමන්සාහා විදුසණී විසින් අදතින මෙම වැඩසටනට دا கதேදක් පනlaညी.